ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල වෛද්‍ය වර්ජනයේ සිවවන දිනටත් රෝගීන් අදත් අසරණ වෙයි වෘත්තීය සමිතිවලට අවශ්‍ය විදිහට නටන්න සූදානම් නැති කෙලිය වර්ජනය අවසන් කරන්න GMO සූදානම් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය තවදුරටත් ලොවපුරා කිතුනු බැතිමතුන් ජේසු උපත සමරන්න සූදානම් නව ගෑස් සිලින්ඩර වෙළඳපොළට නිකුත් කර තිබුණත් ඇතැම් ප්‍රදේශවල ගෑස් හිඟයක් ජනතාවගෙන් චෝදනා ගෑස් කාන්දුවක් හේතුවෙන් පන්නල කුකුළු ගොවිපලක් විනාශ වෙයි අනතුරුදායක ගෑස් සිලින්ඩර ලක්ෂ 3ක් නිවැස්වල කැරට් අර්තාපල් ගෝවා පොඩි වුණ හැටි එදා වේල හම්බ කරන් කන ඕස්ට්‍රේලියානුවන් ගැන SB කතා කරයි යූරියා නැමැති කාබනික පොහොර ගැනත් SB ගෙන් විශ්ලේෂණයක් මත්පැන් නිෂ්පාදනාගාර අලුතින් ඇති කරනවට විරුද්ධයි ඕමල්පේ සෝබිත හිමි කියයි ප්‍රථම නවදානය දේශීය පුවත් වෙත දින 4ක් පුරා අඛණ්ඩව පැවති වර්ජන ක්‍රියාමාර්ගය తాවකාලිකව නතර කිරීමට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද කටයුතු කළා. ඒ අද පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ගත් තීරණයකට අනුවයි. කෙසේ වෙතත් අද දිනේ රෝගීන්පත් උනේ දැඩි අපහසුතාවයකටයි. මේ අතර වෘත්තීය සමිතිය අවශ්‍යතා මත තමා කිසිසේත් කටයුතු කරන්නේ නැති බවයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. වෘත්තීය සමිතිවල අවශ්‍යතාවය මත තමා ක්‍රියා කරන්නේ නැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා. සමහර වෘත්තීය සමිති සමහරක් විට තමන් හිතනවා ඇති තමන්ගේ බලය වර්ධනය කරගන්න තමන්ගේ බලය මෙතන තියෙනවා තමන් තමයි මේක කරන්නේ අපි තමයි මේකට මුල් වෙන්න ඕනේ අපි තමයි මේක කරන්න ඕනේ එතකොට අපිට මේ බලය රැක ගැනීමට නම් මම හිතනවා ඒ කර්තව්‍යයට මම මේ අමාත්‍යංශය අමාත්‍යවරය හැටියට ඉන්නකම් මත්ත එකඟ වෙන්න බෑ එවැනි වැඩපිළිවෙලකට. මොකද ඒක පොදුවේ මේ රටේ විශේෂ මම හිතන්නේ වෛද්‍යවරුන්ගේ විවිධ සංගම් තියෙනවා. ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සහ ජනතාවට සේවය කිරීමට. බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ ඉතාමත්ම සංවේදී කරුණු. ඒ වගේම ඉතාමත්ම වැදගත් හැබැයි ඉතාමත්ම වැදගත් ලෙස අපි මේ ප්‍රශ්න විසඳන්න උත්සාහ කරනවා. ඉතින් අපි රජී වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ දීපව්‍යාප්ත වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද එහි මධ්‍යම කාරක සභාව රැස් වුණා. පෙරවරු 10ට පමණ එම රැස්වීම ආරම්භ වුණේ කොළඹ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මූලස්ථානයේදී. ඒ අනුව පැවති දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව වර්ජන ක්‍රියාමාර්ගය අද පසරු 4 සිට తాවකාලිකව නවතා දැමීමටයි රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කටයුතු කළේ. එසේම වෛද්‍ය පත්වීම් ලබා දීමේදී ඒ සඳහා දේශපාලන මැදිහත්වීමක් සිදුව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කරන චෝදනා පදනම් විරහිත බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා ප්‍රකාශ කළා. මේක ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනමය තීන්දුවක්. නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට තමයි මේ කාර්ය සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට එතුමා තමයි මේ තීරණය ගන්නෙ මේ අවස්ථාවේ අවශ්‍ය වෙන්නේ නැහැ මේකට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ එකඟ සංගමය එකඟතාවය ලබා ගන්න කියලා. ඉතින් ඒක මේ දේශපාලන වැදගත්වීමක් නෙවෙයි ඒක මේ රජයේ පරිපාලන මෙතීන්දුවක්. ඉතින් මේගොල්ලෝ මොකද කරන්නේ? මේක දේශපාලන මැදිහත්වීමක් ලෙසින් හොවා දක්වමින් මේ ජනතාවගේ අනුකම්පාව දිනා ගැනීමේ බොහොම පහත් විදිහේ වැඩපිළිවෙළක් මේ අරන් යන්නේ. රටේ ජනතාවට මේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ යෙදීම තුළ තමන්ගේ සෞඛ්‍ය අවශ්‍යතාවෙන් සපුරා ගන්න තියෙන හැකියාව නැති වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් අසාධාරණ ක්‍රියාමාර්ගයක්. ඉල්ලීම් හතක් මුල් කරගෙනමින් ආරම්භ කළ මෙම වර්ජනය අද සිවවන දිනටත් ක්‍රියාත්මක වුණා. මේ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණි රෝගීන් අද දිනෙදිත් පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. අවුරුදු 5ක් තිස්සේ ඉඳලා මෙහෙ ගියන්නේ. ඉස්මල්ලා මහන්සියට. ඒකට ඉතින් දැන් මොනා කරයි දන්නේ නැත්නම් අද ඉඳලා වෙච්ච නෑ මට. ඒ දිනේට එන්න බෙහෙත් ගන්නනේ අපි නේ. නැතුන සල්ලි එකකට 1100ක් වුණ එක බෙහෙත් පුරන පුරණෙහිකට. ඉතින් පෙන්ෂන් එකකින් අපි ජීවත් වෙන්නේ ඒකත් මොකද කණ්ඩත් නැති. ඉන්දියාවේ තියෙන රණියේ
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වර්ජනය අඛණ්ඩව සිදු කිරීමට ඔවුන් තීරණය කර තිබෙනවා. ඒ ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මැදම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වීමටයි ඔවුන් කටයුතු කළේ. මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රිය ගමන් කිරීමේ අවස්ථාව මගීන්ට උදා වුණා. ඉතින් අපි යනවා නිකන්. ඔව්ව තමයි ඉතින් වෙන්නේ. ඉතින් කොහොමද ඉතින් රජයට ආදායම මොකද්ද ඔව්ව වැඩේ ඉතින්. මේවා විසඳන්න ඕනේ ප්‍රශ්න. ඒකත් ඒක විසඳන්නේ නැතුවම මිනිස්සු වර්ජන වලට යනවා. ඉතින් මේ පාඩු ඔක්කොම මේ එක පැත්තකින් ජනතාවට එක පැත්තකින් රජයට. රජය කියන්නේ ජනතාවනේ. රජයේ තියෙන අකාර්යක්ෂමතාවය තමයි මේ ප්‍රශ්න. හිතත් මෙතර මගින් බිල්ලට තබමින් ස්ථානාධිපති වරුන් සිදු කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අසාධාරණ බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරියේ ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ. මගින්ව ඇපේට තියලා තමන්ගේ අසාධාරණ ඉල්ලීම් කරා යෑම ඇත්තෙන්ම පිළිගන්න බෑ. මම උන් ඒක දැනුම් දීලා තියෙනවා. සාධාරණ ඉල්ලීමට ලබා දෙන්න පුළුවන් මේක සම්පූර්ණ අසාධාරණ දෙයක් කරන්නේ දුම්රිය මගින්න තමා ඇපේට තියලා තමන්ගේ ඉල්ලීම් කරා මේ වෘත්තීය සමිතියන්නේ ඉතාම අසාධාරණ ක්‍රියාවලිය. ඒ අනුව ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා සමග දුම්රිය ස්ථානාධිපති වරුන් අද පෙරවරුවේ සාකච්ඡා ලොවට සාමය සහ විමුක්තිය රැගෙන ජේසු බිලිඳු උපත ලැබුවේ අද වැනි දිනක මැදම රාත්‍රියේදී. ජේසු බිලිඳා උපන්නේ බෙත්ලෙහෙම් නුවරයි. ඒ දෙසැම්බර් මාස 24 වනදා දිනක මැදම රාත්‍රියේ ලෝකයට සාමය සතුට විමුක්තිය රැගෙන ජේසු බිලිඳා උපන් බව කිතුනු බැතිමතුන්ගේ විශ්වාසයයි. දෙවියන් වහන්සේගේ පුත්‍රයා ලෙස ජේසු උපන්නේ මිනිසා පාපයෙන් මුදවා ගැනීමටයි. උන්වහන්සේ දේශනා කළ ධර්මයේ තුල ඇත්තේ ආදරය, ප්‍රේමය සහ සාමයයි. මරියාවන් සහ ජුසේතුමාට දාව උපන් ජේසුගේ දර්ශනය තුල සමානාත්මතාවයේ සේම ධනෙ සූරා කෑමට එරෙහිවීම කැපී පෙනුණා. උන්වහන්සේගේ අසිරිමත් උපතෙහිවත් නත්තල අද මැදම රාත්‍රියේ සැමරීමට ලොව පුරා කිතුනු බැතිමතුන් සූදානම් වනවා. නත්තල් උත්සවය නිමිත්තෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ශ්‍රී ලංකා වාසී සේම ලෝකවාසී කතෝලික ජනතාවට සුබ නත්තලක් ප්‍රාර්ථනා කර තිබෙනවා. නත්තල යනු ජාති, ආගම් සහ සංස්කෘතීන් අතර අපූර්ව බැඳීමක් ඇති කරන දිනයක් බවද ජනාධිපතිවරයාගේ පණිවිඩයේ සඳහන්ව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද නත්තල වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. බෙත්ලෙහෙමේ දිලිඳු ගවලෙනක උපන් ජේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකයේ දෙස බැලීමට සිය උපතේ දීම ආදර්ශයක් දුන් බවයි එම පණිවිඩයේ දැක්වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නත්තල් පණිවිඩයේ දැක්වෙන්නේ යහපත සහ මනුෂ්‍යත්වයේ පිරුණු ලොවක වෙනුවෙන් ජේසුතුමාගේ පණිවිඩය අද සමාජයට ඉතා අත්‍යවශ්‍ය බවයි. පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයින්ට සේම ලෝකයේ බොහෝ දෙනෙකුට නත්තල මහත්
සතුටින් සමරන්න අවස්ථාව අහිමි වුණා. ඒ කොවිඩ් වසංගතය නිසායි. මෙවර නත්තලත් කොවිඩ් නීති රීතිවලට අනුව සමරන්න ලෝකේ බොහෝ රටවල ජනතාවට සේම ශ්‍රී ලාංකිකයින්ටත් සිදුව තිබෙනවා. මේ අතර අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම බොහෝ දෙනෙකුගේ නත්තල් සමරුම් සතුට සීමා කර ඇති බවයි දක්නට ලැබෙන්නේ. අද මධ්‍යම රාත්‍රියේදී කිතු උපත සමරන්න කිතුනු බැතිමතුන් සූදානම් වෙනවා. රාත්‍රියේ දිව්‍ය පූජාව සේම හෙට දිනේ විවිධ රසවත් ආහාර පාන නත්තලේ ප්‍රධාන අංගයක්. නෑදෑ හිත මිතුරන් එකතු වීම, කෑම බෙදා හදා ගැනීම ඒ අතර ප්‍රමුඛයි. පසුගිය නත්තල බොහෝ දිනෙකට නිවස තුලම සිට සමරන්න සිදු වුණා. නත්තලේ අරුත හදවතේ සාමය කියලා අවශ්‍ය නම් ගැඹුරින් විග්‍රහ කරලා හිත හදා ගන්නත් පුළුවන්. නමුත් නත්තලේ ආධ්‍යාත්මික සැමරුම සේම ලෞකික සැමරුමකුත් තිබෙනවා. මෙවරත් කොවිඩ් නීති රීති ක්‍රියාත්මක වෙනවා. නමුත් ඊටත් වඩා සමස්ත ජනතාවටම බලපාන ප්‍රධානතම ගැටලු ගණනාවක් එක්කයි අද රාත්‍රියේ උදාවන නත්තල සමරන්න ජනතාවට සිදුවන්නේ. ඒ දිනපතා ඉහළ යන එළවලු සහල් මස් මාළු කිරි බිත්තර මිලත් එක්කයි ගෑස් භූමි තෙල් හිඟයත් සමගයි බොහෝ මිනිසුන්ට තමන්ගේ ජීවන මාර්ග ආදායම් මාර්ග බිඳ වැටීමත් සමගයි ඊටම එකතු වී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයත් ජනතාව පොඩි පට්ටම් කර තිබෙනවා. වෙනදට නත්තලට විශාල ලෙස අලෙවිවන නත්තල් ගස් කතාවෙන් මෙවර නත්තල තේරුම් ගන්න පුළුවන්. දැන් අපි එහෙම වැඩි ගන්න කපන ගස්සේ රේ රුපියල් 1500යි 2000 කිනෝ ගහ ලොරි කුලියට විතර 25000යි 30000යි ලොරියා මේ ඇවිල්ලා රුපියල් 2000 2500ට ගහක් ඉල්ලන්නේ කවුරුත් 3000 කිව්වම 1500ට ගහ ගන්න එනවා අපිට ලාභයක් නැහැ වෙනදා මං ගේන 375 ගස් මේ පාර ගෙනාවේ ගස් 120 වෙනදා මේ වෙලාවේ නෝඩ මෙතන ගස් 700ක් විතර තියෙනවා අද තියෙන ගස් 28යි මේ පාර දින අත්තර ගස් නැහැ එකක්වත් දැන් තුන්වෙනි පාර මේ එන්නේ සංගීතය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේවන විට වෙළඳපොළට නිකුත් කිරීමට එම සමාගම පියවර ගනිමින් සිටිනවා. නමුත් ප්‍රදේශ කිහිපයක තවමත් ගෑස් හිඟයක් පවතින බවයි වාර්තා වන්නේ. තමන්ට නව ගෑස් සිලින්ඩර තවමත් ලැබුණේ නැති බවට සමහර ප්‍රදේශවල ජනතාව චෝදනා කරනවා. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. පන්නල ප්‍රදේශයේ කුකුළු ගොවිපලක්ද ගෑස් කාන්දුවකින් නැති වූ ගින්නකින් විනාශ වී තිබෙනවා. භූමි තෙල් අලවිකරණ ස්ථානවලද දිගු පෝලිම් දක්නට ලැබුණා. සංගීතය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් සිලින්ඩර මේ වන විට දිවයින පුරා වෙළඳ සැල් වෙත බෙදා හරිමින් පවතිනවා. නමුත් ගාල නගරයේ ඇතැම් ප්‍රදේශවල සතියකට අසන්න කාලයක සිට ගෑස් හිඟයක් පවතිනවා. ඊයේ රාත්‍රියේ ගාල නගරයේ ලිට්‍රෝ ගෑස් බෙදා හරිමේ මධ්‍යස්ථානයකට ගෑස් ලොරියක් පැමිණ තිබෙනවා. ඒ සමග ඇති වූයේ කලබලකාරී තත්ත්වයක්. ඒ ගෑස් ලබා ගැනීමට පාරිභෝගිකයන් විශාල පිරිසක් පැමිණීමත් සමගයි. නමුත් සීමිත ගෑස් සිලින්ඩර සංඛ්‍යාවක් පමණයි වෙළඳ සැලට ලැබී තිබුණේ. මේ හේතුවෙන් පැමිණ සිටි පාරිභෝගිකයන් බොහෝ දෙනෙකු හරවා යැවීමට වෙළඳ සැල් හිමියන්ට සිදු වුණා. ජනතාව චෝදනා කරන්නේ නව ගෑස් සිලින්ඩර නිකුත් කර ඇති බව සමාගම් ප්‍රකාශ කළද තවමත් ප්‍රමිතියෙන් යුතු නව ගෑස් සිලින්ඩර වෙළඳපළේ නැති බවයි. ගෑස් කෝලින්නේ ගොඩක් මිනිස්සු ඉන්නවා. අපිට ජාම් පොඩි ප්‍රමාණයේ ගෑස් ලැබුණේ. සැල්ල දීලා ගෑස් සිලින්ඩර් නේ තාම. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ගෑස් හිඟයක් පවතින බවටයි වාර්තා වන්නේ. ගෑස් එකතන කාරණේ. අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. අද අලුයම පන්නල පොලිස් වසමට අයත් පල්ලේගම එලිපිච්චිය ප්‍රදේශයේ කුකුළු ගොවිපලක ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් කුකුළු පැටවුන් 3000කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. කිලෝග්‍රෑම් 37.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 3ක් මෙම ශාලා තුල සවි කර තිබෙනවා. ඉන් එක් සිලින්ඩරයක ඇති වූ ගෑස් කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මීගමුව නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සහ පන්නල පොලිසිය එක්ව ගින්න පාලනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසකද ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න ගෑස් කාන්දුවක් නිසා හටගන්නට ඇති බවයි නිවසියන් සැකපල කරන්නේ. ගින්නට හේතුව ගෑස් පිපිරීමක්ද යන්න සොයාබැලීමට මිනුවන්ගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර නාවලපිටිය ප්‍රදේශයෙන්ද අද ගෑස් ආශ්‍රිත පිපිරීමක් වාර්තා වුණා.
අඩක් භාවිතා කළ ගෑස් සිලින්ඩර නැවත සමාගමට බාරගෙන ඊට යම් සාධාරණ මුදලක් පාරිභෝගිකයන්ට ගෙවිය යුතු වෙනවා. මේ පිළිබඳව සහනයක් පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස නාගානන්ද කොඩිතුවක්කු මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. නමුත් තවත් මේ සඳහා නිසි වැඩපිළිවෙලක් සකස් වී නැහැ. මේ අතර ගෑස් හිඟිය සහ ගෑස් පුපුරා යාම නිසා බොහෝ පුද්ගලයන් භූමි තෙල් භාවිතයට හුරු වී තිබෙනවා. භූමි තෙල් අලෙවිකරණ ස්ථානවලත් අද දිගු පෝලිම් දක්නට ලැබුණා. එපා වෙලා අපි භූමිතලුත් නැහැ පොඩි කාලේ පාම් පොලි හිටියා දැන් ගාම්තල් පොලි මෙන්න ලීටර 4යි 5යි දෙන්නේ වැඩිය දෙන්නේ නැහැ රට ඉවරයි විනාශ වෙලා ඉවරයි ජීසි පිටයි මේගොල්ලන්ට අර සෙඩ් එක තිටියා එහෙම තන ඒ ඔක්කොට දෙන්නේ වැඩින් ගාන වැඩින කමක් කරනවා ඒකත් නැහනේ ගෑස් නැහැ අරක නැහැ පිටි නැ මේකෙන් දෙක අරගෙන ඉය මේකෙන් දෙම් වාග්යයිලු දෙන්නේ මම මොනා කරන්නද ඉතින් හා ලිපපත් කරන්න එපා බඩගින්නට ළමයි එහෙම බඩගින්න යනවා රජයට දුන්නට අපිට සැප ලැබෙනවා ඒකුවමේ අනුතුරුදායක සිලින්ඩර ලක්ෂ 3කට වැඩියෙන් නිවෙස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශ්‍රාමික සහාය මහාචාර්ය WDW ජයතිලක මහතා පවසනවා. ඒ වාර්තාව අධ්‍යයනය කිරීමක් ජාතිපතිමාගේ කාර්යමණ්ඩලය විසින් කළ යුතු වෙනවා අනිවාර්යයි. මම පෞද්ගලිකව ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කාර්ය සාධක බලකායක් පත් කරවමින් වඩා සුදුසුයි. ඒ වාර්තාවේදී අපි රෙකමෙන්ඩේෂන් දීලා තියෙන්නේ වාක්‍ය කීපයකින් නෙමෙයි. වෙළඳ පොලේ තියෙන ටැංගි ටික කොහොමද එක්කහුව කළා? ඒවා අයින් කළා. ආපහු අලුතෙන් පුරවලා. ඒක ආපහු වෙළඳ පොලට යවන්නේ කොහොමද කියන බහදුර කාර්යය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක වීම සඳහා අදාළවන පහසුකම් ලිට්‍ර සමාගම සතුව නැහැ. අනුතුරුදායක ටැංගි ප්‍රමාණය 1,3-4 පමණ තියෙනවා නිවෙස්වල. අදාළ ආයතනය විසින් ඒ ටැංගි ටික එකතු කළ යුතු ටැංගි ටික එකතු කළා ක්‍රියුතුදේ තමයි ටැංකිය වල තියෙන ඒවැය තියෙන සංයෝගය අයින් කරන්නේ. අප්‍රේල් මාසයේ වන විට අපේ රටේ ආහාර හිඟයක් ඇතිවන බව මාචාර්ය උදිත්ගේ ජයසිංහ මහතා මීට පෙර ප්‍රකාශ කළා. රසායනික පොහොර නැතිකම නිසා කොඹුරු එළවලු පළතුරු වගාබිම් වලට සිදුවෙමින් පවතින දේ නිරීක්ෂණය නනතුරුයි ඔහු එම ප්‍රකාශය කර ඇත්තේ. ඇත්තටම මේ වන විටත් අපේ රටේ එළවලු වගාව බරපතල අර්බුදයකට මුහුණ දෙමින් තිබෙනවා. මේ උඩ රට එළවලු වල අද තත්වයයි. සියතේ රවිෂ්කා ගම්ලත් උත්පලා සුභාෂිනී සහ හසිනි රමාෂා සැකසූ වාර්තාවක් දැන්. උඩරට සංචාරය කරන බොහෝ දෙනෙකුට පාර දෙපස එළවලු වෙළෙන්දන් ඊතා සාමාන්‍ය දර්ශනයක්. ආපසු සිය ගම්බිම් වලට එන පිට මග දෙපස එළවලු වෙළඳ සලකින් එළවලු ගන්න අප අමතක කරන්නේ නැහැ. නමුත් අද තත්වය ඊට වෙනස්. නුවරඑළිය අඹේවැල පාර කියලා කියන්නේ එළවලු වෙළෙන්දන්ගෙන් පිරුණ පාරක්. හැබැයි මේ නත්තල් කාලේ වෙනකොට අපි මේ යන පාර මග දිගට අපිට හම්බ වුණේ එළවලු විකුණන කාන්තාවන් දෙන්නෙක් විතරයි. ඒ දෙන්නගේ කතාවත් හරිම දුක්පරයි. මේ වගේ පොඩි දෙයක් කොට්ටෝරයක් හරි ගෙනල්ලා අපි පාරේ විකුණන්නේ අපිට ආදායමක් නැහැ කුලී වැඩ කරන්න නැහැ මෙතන අපි 15 දිනක් විතර ඉච්ච බිස්නස් එකේ ඒ මොකවත් අද අපිට නැහැ අපි දෙන්නෙක් ඉඳගෙන බොහොම චුට්ටක් ගෙනල්ලා කැරටුයි අලයි විතරයි අපිට විකුණ ගන්න තියෙන එකත් මේ සුල්ෆින් පොඩි ඒවා ඒවා විකුණනවා කිලෝ එක 150ට මේවා දෙන්න අපිට දුකයි දැන් අපි පාරේට ගෙනල්ලා ඔක විකුණනවා කියන්නේ අපි කොච්චර දුකින් ඉන්නවා ඇතිද මේ කැරකෙන පුතු වල ඉන්න මාත්‍රරුන් රජ පුතු එකිලා වාඩි වුණාම අපි ඡන්දේ ගත්තේකවත් ඒකෝල අමතක වෙනවා ඇත්තටම මේ අර්ථාපල් සහ කැර මේ තරම් කුඩා උනේ ඇයි කියලා අපි මේ කාන්තාවන්ගෙන් ඇහුවා මේ එළවලු මේ තරම් කුඩා වෙලා තින්න අපිට පොහොර බෙහෙත් නැති නිසා මිනාසක නැති නිසා මේ වගේ යලා අපි කොටු වල විසිකරුපේ අවං මේ මේවා වත්තේ අයින් කරේ අපිට ආයි කියලා කුලියක් කරලා අපිට වැඩ කරන්නත් පොහොර බෙහෙත් දුන්නොත් නේ ඒක වැඩ කරන්න පුළුවන් එහෙමවත් නැහැ අපිට අපි මේ හරියට දුක් විඳලා තමයි අර්ථාපල් සහ කැරට් විතරයි. ඇත්තටම මේ අර්ථාපල් වල සහ කැරට් වල ප්‍රමාණය දැක්කම අපිට පුදුම හිතුණා. පොර නැතිඳ මේ එළවලුට පණු ගාලා බෝංචි මේ කරවිල එවන්කම් පණු ගාලා පොඩි වෙලා අනිත් එක ඒක අපි විකුණන කොටත් ඒක ගණනුත් වැඩි මිනිසු ගන්නෙත් නැහැ හැමදාම අපිට පාඩුවක් යනවා මේක එළවලු අයින් කරනකොට දවසකට කිලෝ 10ක් 15ක් අයින් වෙනවා නේ අපිත් දැන් එන පාඩුවක් වෙලා තමයි මේක දැන් කරගෙන ඉන්නේ පොර බෙත් නැති නිසා තමයි මෙහෙම කියන්නේ මේ ඔක්කොම කුංජි තමයි පාඩු තමයි මේක තමයි තේරෙන කුංජි තමයි අපේ රටේ මාර්ග දෙපස මේ වගේ දුක්බර කතා එමටයි. දුරදිග බලන්නේ නැතිව ගන්න සමහර තීන්දුව තීරණ අවසානයේ බලපාන්නේ අපේ රටේ දුප්පතුන්ට.
ඒ නිසා මේ වගේ තීරණ ගන්න කලින් තුන් හතර වතාවක් හිතන්න කියලා අප මතක් කරනවා. අදවන විටත් පොහොර ගැටලුවට නිසි විසඳුමක් නැහැ. රසායනික පොහොර සහ කෘෂි රසායනික ගෙන්වන්න අවසර දුන්නත් තාමත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නැහැ. දැන් එක කන්නයක් සම්පූර්ණයෙන්ම විනාශ වී අවසන්. විශේෂයෙන් වී ගොවිතැන බරපතල අර්බුදයකට ලක්ව ඇති බව ගොවීන් පෙන්වා දෙනවා. සහල් හිඟයක් බොහෝ විට ඇති විය හැකි බවටයි දැනට පවතින තත්ත්වය අනුව නිගමනය කළ හැක්කේ. අදත් රට පුරා ගොවියන් සිය විරෝධය පළ කළා. පොහොර ප්‍රශ්නය අද ඔඩුදුවල අවසන්. රසායනික පොහොර තහනම් කරලා විවිධ පොහොර වර්ග ගොවීන් අතට යවුවා. ඇත්තටම ගොවීන් දන්නෙත් නැහැ තමන් අතට ලැබුණේ මොන જાතියේ පොහොරද කියලා. සමහර ඉහළ නිලධාරීන් හිතාගෙන ඉන්නේ කෝකටත් තෛලෙ වගේ එක පොහොර වර්ගයක් හැම ශාකයකටම හරියනවා කියලා. එහි ප්‍රතිඵලය වනුයේ එක්කන්නේක වීවගව සහ එළවලු වගාවේ අස්වැන්න අද බිඳ වැටී තිබීමයි. අද ගොවීන් අතට පත්ව ඇති අධික දුර්ගන්ධයක් සහිත නිතර නිතර පුපුරා යන දියර පොහොරවලට ගොවීන් දැඩි ලෙස සිය විරෝධය තවමත් පළ කරනවා. දුර්ගන්ධයක් සහිත මෙම දියර වර්ගය සිය කුඹුරු සහ වෙනත් වගාවන්ට යෙදූ ගොවීන්ගේ අසරණකම අප දිගින් දිගටම රටට ප්‍රකාශ කරමින් ඉන්නවා. ඒ මාධ්‍යයක ජාතික වගකීමක් වන නිසයි. අදත් මහවැලි බී කලාපයට අයත් ඇල්ලවැව ගොවීන්ගේ කතාවයි මේ. යුරා මිටර එකයි කොම්පෝස්ට් මිටර එකක් දුන්නා නම් ගොයියා මොකක් කෑ ගහන්නේ දැන් ජාතික අපරාධනේ නැනෝ නයිට්‍රජන් දෙනවා කියලා රජෙන් කියලා තිබ්බා හැබැයි අද ඇවිල්ලා තින්නේ නැනෝ නයිට්‍රජන් නෙමෙයි කොහේ හරි ඇදපු අසුචි ගොඩක් දුක දන්න ඇවිල්ලා තින්නේ ඒක හරිම ගඳයි හැබැයි ගොයියන්ට නෙමෙයි මේක ඌරන්ට බල්ලන්ට තමයි මේක ගැලපෙන්නේ ආයි වහගෙන හිටියත් මෙතන දැන් ඉන්න බෑ විනාඩි පහක් හිටියොත් කලන්දයක් දෙනවා මැරෙනවත් දන්නේ නැහැ ඉතින් තරවනේ තනි කරලා උන් කුටුවල ඉන්නම් බඩි ගන්නවා උන්ට ඔළුවක් නැද්ද මුන් ඡන්ද ගත්තේ අයියේ පොහොර හිඟේ නිසා මේවන විට වී හිඟයක්ද ඇතිව තිබෙන බව මැදවැච්චි සමග ජන බලවේගයේ ආසන සංවිධායක රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළා. අදිනුට හාල් වෙළඳපොළේ ඇත්තටම හිඟයක පවතින තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ වගේම වෙළඳපොළට ලැබෙන හාල් ප්‍රමාණය අඩුවීමක් තියෙන මේ රටේ මේ ගත්තු ඔලොමොට්ටල කාරණා නිසා තමයි මේ රටේ වී නිෂ්පාදනය අඩු වුණා. මේ වී මිල හපව පහළට ගේන්න පුළුවන් එකම ක්‍රමවේදය තමයි වී අස්වැන්න වැඩි කිරීම. මන්ද පෝෂණයේ හිසෝසන තත්ත්වයට සහ වෙන රටවල වලින් ස්වේච්ඡා සංවිධාන වලින් සපයන බත් කාබනික පොහොර නිෂ්පාදනයට ගෙන කුකුළු පොහොර තොගයක් අවිධිමත් ලෙස ගොඩගසා ඇති අයුරුයි මේ තත්ත්වය යථාර්ථයේ මෙන්න මිහින්තලේ ඉහළ ගම ආරම්භ කර ඇති මග අතහැර දමා ඇති මෙම කාබනික පොහොර ව්‍යාපෘතිය අද ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍යයට බරපතල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා කෝලේ වැහින්න ඇරලා ඉවරලා කුකුල් පොහොර පිදුරු රටවට කර තියෙන ජහජරාව මෙතන ගෙනල්ලා දාලා ඉවර වෙලා කාබනික පොහොර හදන්න උත්සාහ කරලා තියෙනවා හැබැයි හදපු කාබනික පොහොරකුත් නැහැ දැන් මේ වගේ මේ බිම්මල් පිපිලා මේ අතර ලබන වසරේ මුල් කාර්තුව තුල බරපතල එළවලු හිඟයක් ඇතිවන බව සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපතිවරයා පවසනවා මේ මාසේ වෙනකොට දැඩි එළවලු වල හිඟයක් ඇති වෙයි අපිට ජනවාරි වල එළවලු එළවලුට පොහොර ලබා දෙනවා කියලා අපතුමා ප්‍රකාශයක් කෙරුවා ඒක ඇත්තටම ලබා දුන්නොත් ඒකෙන් ප්‍රතිඵල ගන්න වෙන්නේ එළවලු හදන්න අද පොහොර දීලා හෙට අපිට එළවලු ගලවන්න බෑ මාස 8ක්වත් යනවා මේක සාමාන්‍ය මට්ටමට හැරෙන්න ඉහළ දැවුණු ඉන්ධන මිලට එරෙහිව රට පුරා ජනතාවගේ විරෝධය පළ වෙමින් තිබෙනවා. විශේෂයෙන් දීවර ජනතාව ඉහළ දැමූ ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණයේ නිරත වනවා. මේ අතර සමගි ජන බලවේගය ඉන්ධන මිලට එරෙහිව කරත්ත භාවිත කරන්න පටන් අරන්. තංගල්ල ගාල්ලාදී ප්‍රදේශවල දීවර ජනතාව ඉහළ දැමූ ඉන්ධන මිලට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වූ බවයි වාර්තා වන්නේ. ඉන්ධන මිල ඊවරයට අපිට ජීවත් වෙන්න විදියක් නැහැ තෙල් වියදම වැඩි දරුබට එක්ක ජීවත් වෙන්න විදියක් නැහැ කන්න බොන්න විදියක් නැහැ අපි රජයට කියනවා අපේ දීවරවලට සාහන ලබා දෙන්නේ නැත්නම් අපි කොළඹට එන කාලය වැඩි කාලයක් නැහැ කියලා අපේ රටේ සුළුපන්න දීවර කාර්මිකින්ට තමන්ගේ රස්සාවට මරු පහරක් බවට පත් වුණා දීවර කර්මාන්තයක් දැන් ඉවරයි
දෙපාරක් මේ රජෙන් තෙල් මිල වැඩි කරා. බෞද්ධ යාත්‍රා හිමියන්ට තෙල් වැඩි වීම නිසා එක ට්‍රිප් එකක් ගන්න රුපියල් 60,000කට වැඩි තෙල් මිල වැඩි වෙනවා. ඒ ට්‍රිප් එක යන මාසෙකට යන බඩු මිල 10-15,000කින් වැඩි වෙලා තියෙනවා. මේ ගොවි ජනතාව, දීවර ජනතාව තන්දේ ලබා දීලා මේ ආණ්ඩුව පත් කරේ මේ හිඟන තත්ත්වයටපත් වෙන්නද කියලා මම ආණ්ඩුවෙන් අහනවා. ආණ්ඩුව ගෙදර යවන්න අපි වැඩ කටයුතු කරනවා කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරනවා. මේ අතර වැඩි වෙන බඩු මිල සහ වැඩි කළ ඉන්ධන මිලට එරෙහිව සමගි ජන බලවේගෙද විරෝධතා සංවිධානය කර තිබුණා. මේ අතර ඉහළ දැමූ තෙල් මිලට විරෝධය පළ කරමින් කුරුණෑගලදීද උද්ඝෝෂණයක් පැවැත්වුණා. මුළු රටම නන්නත්තර කරපු පරිසරය ඇතුලේ ලෝක වෙළඳපොලේ තෙල් මිල අඩු වෙමින් තියද්දී ලංකාවේ තෙල් මිල අඩුක ආණ්ඩුව වැඩි කරනවා. එමනම් තෙල් මිල වැඩි කරන එකට ආණ්ඩුව කරන පැහැදිලි කිරීම තමයි තෙල් පරිභෝජනය කරන එක අවම කරන්න මෙහෙම කරාලු. මේගොල්ලෝ හිතනවාද දන්නේ ජනතාව මේ සෙඩ් වලින් තෙල් අරගෙන ගිහිල්ලා ඒ වගේ කොකිස් පදිනවා කියලා. ඕගොල්ලෝ එළවන දවස වැඩි ආතක නෙමෙයි කොට්ට මෙට්ට පැදුරු සූදානම් කරගෙන ඉන්න ගෙදර යන්න කියන කාරණේ තමයි අපට මේ වෙලාවේ කියන්න තියෙන්නේ. එසේම ගල්ගමුව නගරයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉහළ දැමූ ඉන්ධන මිලට එරෙහිව උද්ඝෝෂණයක නිරත වුණා. රාජ්‍ය ආරම්භ කිරීමට සූදානම් වන නව මධ්‍යසාර නිෂ්පාදන ආයතන වලට තමා ඇතුළු මහා සංඝරත්නය දැඩි විරෝධය පළ කරන බව පූජෝමල්පේ සෝභිත හිමියන් පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් තමත් අවුලෙන් අවුලට පත් කරන ඉතාමත් මන්දබුද්ධික අදූරදර්ශී යෝජනාවක් මුදල් අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ යෝජනාව තමයි අලුතෙන් මධ්‍යසාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා තුනක් ආරම්භ කිරීමට අවසරය ලබා දීම. රටට ආදරය කරන ජනතාවට ආදරය කරන පාලකයන්ට නම් මෙවන් පියවරයන් මේ වගේ අවස්ථාවක කිසිසේත් ගන්න පුළුවන් කමක් නැහැ. මිනිසුන්ට කෑම ටික හදා ගන්න ක්‍රමයක් නැහැ, කෑම ටිකක් ගන්න නැහැ, ආහාර පාන ගිනි ගණන් ඒ වගේම කුස්සියේ පුපුරා යනවා, ගොවිපලේ පුපුරා යනවා, ගොවිතැනට අදාළ මූලික පහසුකම් ටික නැහැ, ඩොලර් අයදින තත්ත්වයකට පත් වෙලා රජය යන්තම් ගැට ගහ ගන්නා උත්සාහයේ අවස්ථාවේදී ආණ්ඩුව හිතනවා නම් මධ්‍යසාර නිෂ්පාදනය කිරීමෙන් තමයි මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් කියලා. ඒක මේ ආණ්ඩුවේ ඔගකීත්තන්ගේ අමනෝඥ භාවය, මන්දබුද්ධික භාවය පමණයි එළිදරව් වෙන්නේ. උත්තරීතර පාර්ලිමේන්තුව තුල කාන්තාවක් හඬ නගනවා ගංජා නීතිගත කළ යුතුයි කියලා. මොකටද? රජයට ඩොලරට කියලා. ඩොලර් අර ගේන්න පිටරටවල් වලට යවන්න ගංජාවල ගංජා වලින් මේ රට පෝෂණය කරපු ජාතියක්ද අපි? සහල් පිටරට යවපු ජාතිය. අද ගංජා වගාවෙන් මේ රට පෝෂණය කරන්න එවත්තන් ඩොලර් ගේන්න කරන මොකද්ද මේ වීලු? උද්දමනය ලෝකයටම බලපා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. ඕස්ට්‍රේලියාවද එදා වේල ඔස්ට්‍රේලියාවද එදා වේල කන තත්ත්වයට පත්ව ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ. හේතුවෙන් ඉදිරි වසරේද ජනතාවට බඩුමිල ඉහළ යාම වැනි සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවන බවයි ඔහු ප්‍රකාශ කළේ. එමෙන්ම යූරියා නැමැති කාබනික පොහොර ගැනත් මන්ත්‍රීවරයා විශ්ලේෂණයක් කළා. දැන් යූරියා කියන එක පෙට්‍රෝලියම් නිෂ්පාදනයේ බැර ලෝහලින් නිෂ්පාදනය වෙන අතුරු ඵලයක්. හැබැයි යූරියා ලෝකේ හැදුවේ ඔහොම නෙවෙයි. ලෝකේ යූරියා හැදුවේ කාබන් ඩයොක්සයිඩ් හා ඇමෝනියා කියන වාතය. මේ වායු දෙක එකට අරගෙන ඒකට ලොකු විද්‍යුත් තරංගයක් කරලා ඒ වායුව ද්‍රාවණයක් බවට පත් කරලා ඒ ද්‍රාවණේ ද්‍රව්‍යයක් බවට පත් කරපුවම ඒක යූරියා වෙයි. ඒක තමයි යූරියා හැටියට ගත්තේ. හැබැයි ඒක ටිකක් අධික වීදන් සහිතයි. අදටත් අපිටත් ලංකාවෙත් මේ යූරියා හදන්න පුළුවන්. එහෙම යූරියා හදවුවොත් ඒ යූරියා තරම් පරිසර හිතකාමි, ඒ යූරියා තරම් බැරලෝ කිසිම දෙයක් නැති, වසවිස නැති තවත් කාබනික පොහොරක් අපට හොයාගන්න බෑ. ලෝකයේ උද්දමනයෙන් හා බඩුමිලි ඉහළ යෑමෙන් තා දැඩි පීඩනයක් ලෝක ජනගහනයෙන් 3-2 ඇති වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අද කියනවා මහා බ්‍රිතාන්‍යයේ වසර 10 පසු ඇති වූ භයානකම බඩුමිලි ඉහළ යෑම හා උද්දමන තත්ත්වයක් දැන් ඇති වෙලා තියෙනවා. ඒත් ඕස්ට්‍රේලියාවේ
මෙල්බන් හීල් සන් කියන පත්‍රයේ අද කියනවා ඕස්ට්‍රේලියාවේ වැඩිම ජන පිරිසක් දැන් එදා වේල හොයාගෙන කන තත්ත්වයට පත් වෙලා තියෙනවා. සමීක්ෂණ ආයතනයක් වෙතින ජේපී මෝගන් මෝගන්ලා කියන්නේ ඉදිරි වසරේ ලෝකේ විශාල ආහාර හිඟයක් හා පාරිභෝජන ද්‍රව්‍ය හිඟයක් ඇති වෙනවා කියලා. ඒ නිසා ඉදිරි වසරේ බඩු මිල ඉහළ යාම, භාණ්ඩ හිඟය, තෙල් ගෑස් මිල ඉහළ යාම, ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මේ සියල්ලට ලෝකේ සමග අපිටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් දේශපාලන වේදිකාවේ ඇසුණු කතා. හැම එළවලුම රුපියල් 400ට වැඩි. කොහොමද ජනතාව කන්නේ? අද වේලක් කර වේලක්ව කන්න බැරි තැනට අද මේ රටේ ජනතාව පත් වෙලා ඉන්නවා. ඒ එක පැත්තකින්. අනිත් පැත්තෙන් තමන්ගේ මේ රටේ ගෑස් සම්බන්ධයෙන් 140ක් මේ රටේ පරිභෝජනය කරනවා. 140ක් කියන්නේ රටෙන් බාගෙට ආසන්න ප්‍රමාණය. අද මාස 3ක් වෙනවා දැන් මේ රජයට බැරුණා තාම මේ ප්‍රශ්න විසඳන්න. දැන් මේ වෙනකොට ආරම්භ කරලා තියෙන විදුලි කප්පාදුව. පැය ගණන් සමහර ප්‍රදේශවල විදුලිය කපනවා. එහෙමනම් අද ජනතාව ජීවත් කරවන්න බැරි ආණ්ඩුව බාට පත් වෙලා තියෙනවා. කොවිඩ් වෛරසයත් එක්ක නොසිතූ විදිහට තමයි අපිට මේ ආර්ථික ප්‍රශ්න වලට මූණ පාන්න සිද්ධ වුණේ. නැත්තම් මේ රටේ කිසිම ආර්ථික කඩාවැටීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතකොට රටේ ජනතාව නිරෝගිමත් කරන්න, රටේ ජනතාව බේරගන්න කටයුතු කළා කියලා කවුරුත් කතා කරලා ස්තුති කරන්නේ නැහනේ. ඔය සියලු දේ ප්‍රශ්න වලට විසඳුම් එන අවුරුද්දේ මැද වෙනකොට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. එදා මිල ස්ථායික අරමුදලක් ඇති කරා 2020 මාර්තු මාසේ. ඇවිල්ලා ගියා ලෝක වෙළඳපොලේ අඩු වුණාට අපි අඩු කරන්නේ නැහැ. අපි ඒකේ තිබෙන ලාභය ඔක්කොම මිල ස්ථායික අරමුදලට දාලා අපි ඒ වාසිය ලෝක වෙළඳපොලේ මිල වැඩි වෙනකොට අපි ජනතාවට ලබා දෙන්නම් කියලා කිව්වා. මහ බැංකු වාර්තාවේ තියෙන රුපියල් මිලියන 60,000කට අධික මුදල් ප්‍රමාණයක් එකතු වෙලා තිබෙනවා ඒ අරමුදලේ. අපි අහනවා ඒ අරමුදලේ මේ මුදල් ටික කොහටද වියදම් කරේ? රටේ ජනතාව අමාරුවෙන් ඉන්න වෙලේ තමයි ඉන්ධන මිල වැඩි වුණේ සිම රජයා. ජනතාව මත බදු පටවන්න කැමති නැහැ. හැබැයි මේ අවස්ථාවේ රජයක් හැටියට හැම දෙයකටම සහනයක් දීලා කරන්න අමාරුකම තියෙන නිසා මේක වැඩි කරන්න කටයුතු කරලා තියෙන්නේ. අපිට පුළුවන් පළවෙනිම අවස්ථාවේදී ඉන්ධන මිල අඩු කරන්න රජයේ කටයුතු කරන පවතින වසංගත තත්ත්වයේ හමු වේ රයිගම් සම්මාන උළෙල කල් දැමීමට සංවිධායකයින් කටයුතු කළා. එලෙස කල් දැමුණු රයිගම් සම්මාන උළෙල 2020 සහ 2021 වර්ෂවලට අදාළව පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ ලබන වසරේ ජූලි මාස 26 වනදායි. ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. සාමාන්‍යයෙන් මාර්තු මාසයේ සම්මාන උළෙල පවත්වන්න නියමිතයි. හැබැයි අපිට මේ වසරේ එක කරගන්න බැරි වුණා. ජූලි මාසයට කල් ගියා. ජූලි මාසේ කරගන්න බැරි වුණා. ඒකින් හින්දා දැන් මේ වසර අවසානයි. මේ වසරේ තාමත් අපිට හරි සෞඛ්‍ය වාතාවරණයක් ඇවිල්ලා නැහැ. ඒකින් හින්දා අපි තීරණය කළා වසර දෙකක් එකට එකතු කරලා ජූලි මාසේ 26 වෙනිදා උත්සවස්ව අන්දමින් පවත්වන්න. මේකත් වර්තාවක් වෙයි. වසර දෙකක් එකට එකතු කරලා 2020 සහ 21 විකාශය වෙලා අවසාන වෙච්චි ටෙලි නාට්‍ය වගේම මාධ්‍ය වැඩසටහන් ආදී විවිධ වූ ක්ෂේත්‍රයන් වල වැඩසටහන් වෙනුවෙන් සම්මාන දෙන්න අපි උළෙල පවත්වන්න තීරණ කළා. ඒකත් වර්තාවක්. මට තව එක දෙයක් මතක් කරන්න වෙනවා. අපි මේ SMS මසවීම සුම ගැන ලොකු ප්‍රශ්න තිබුණා. මම හිතන ගිය පාරත් මම මේක ප්‍රකාශයට පත් කළා. ඒ ප්‍රශ්න හින්දා අපි කල්පනා කරා ජනගත වෙච්චි රූපවාහිනී නාට්‍ය, ඒ රූපවාහිනී වැඩසටහන සහ ප්‍රවෘත්ති විකාශය පිළිබඳ පරිශීලනයක් කරන්න අපි මෙම වර අලුතෙන් ඉදිරිපත් කරනවා. ජනගත වෙච්චි රූපවාහිනී වැඩසටහන එක ලංකාවේ ප්‍රථම වතාවට ඒකත් අපි මෙවර ඉදිරිපත් කරනවා. ඉන්දිය ඕඩ්සර්මි හිස්ටරි එකේ පළවෙනි වතාවට තමයි මෙම ඉන්ෂුරන්ස් එකක් මේ නොමිනීස්ලාට ඒ වගේම ජජ් පැනල් එකට විනර්ස්ලාට හැමදෙනාටම ලබා දුන්නේ කියලා. ඒක ඇත්තටම අප ආයතනයේ මහත්ම ගෞරවයක්. කලාකරුවෝ කියන්නේ කොවිඩ් කාලේ අපි ගෙවල් වල ඉන්නකොට අවුරුදු දෙකක් ගෙවල් වල හිටියේ. අපි ටීවී එක දැම්මහම මොකද්ද එක ටෙලි ඩ්‍රාම එකක් නැත්නම් මියුසිකල් ෂෝ එකක් චිත්‍රපටයක් ඒ හැමදේම තමයි කලාකරුවෝ තමයි අපේ තියෙන ලෝකයේ තියෙන වැදගත්ම කට්ටිය කියන අපි සලකනවා. ඒකයි අපි මේ ස්පොන්සර්ෂිප් එක දෙන්න කියන්නේ එක දිගටම දෙන්න තීරණය කරේ. මෙවර නත්තල වෙනුවෙන් නාවික හමුදාව සංවිධානය කළ නත්තල් කැරොල්ගේ ප්‍රසංගයක් ඊයේ දින පැවැත්ුණා. ඒ අතුරු තවත් පුවත් කිහිපයක් දැන්. ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය සහ නාවික හමුදා ක්‍රිස්තියානි සංගමයේ එක්ව සංවිධානය කළ නත්තල් කැරොල්ගේ ප්‍රසංගය ඊයේ රාත්‍රියේ පැවැත්ුණා. ඒ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රංගහලේදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියයි. එමෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සහ නාවික හමුදා වනිතා ඒකකයේ සභාපතිනි චන්දිමා උළුගේතැන්න මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියා.
සෑම වසරකම නත්තල් සමයේ නුවරඑළියට මල් තුහින පතිත වනවා. එලෙසම අදත් නුවරඑළිය ප්‍රදේශයේ ස්ථාන කිහිපයකටම මල් තුහින මෙලෙස පතිත වී තිබුණා. කෙසේ වෙතත් මේ හේතුවෙන් එළවලු වගාවට මෙන්ම මල් වගාවටද දැඩි බලපෑමක් එල්ල වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. රුපියල් මිලියන 85ක වියදමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරි මූලික රෝහලේදී වූ අති නවීන වෛද්‍ය උපකරණ සහිත නොමෙරූ ලදරු ඒකකය පසුගියදා ජනතා අයිතියට පත් කෙරුණා. වනලින්ට ඇදදමා තිබූ අනවසර විදුලි රැහෙනක පැටලී විදුලි සැරවැදී තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ උල්පත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදී තරුණයෙක්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවට පත්වනවා. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ රාත්‍රී 9:35 ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.